Sri Lanka's Choice 2024. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන ආයතන ප්‍රධානීන් අද නෙළුම්මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබුණා. ඊට දිස්ත්‍රික් කිහිපයක පළාත්පාලන ආයතන ප්‍රධානීන් එක්ව සිටියා. 2015 බොහෝ අය පක්ෂය අතහැර යද්දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අතහැරලා යද්දී මේ බිම්මට්ටමේ නායකින් තමයි අපේ කඳවුර රැක්කේ. මේත් අපේ කඳවුර රැකගත යුතු මොහොතක්. බොහොම තීරණාත්මක සාකච්ඡාවකට මේ වාඩි වෙන්නේ. දැයි ජනාධිපතිතුමා හම්බෙන්න ගියාද? අපි ගියේ නෑ. අපි ගියේ නෑ. අපි යන්නේත් නෑ. අපි ගියේත් නෑ. පළාත්පාලන ආයතන ප්‍රධානීන් කොන්ද කෙලින් තියාගෙන අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි කියනවා. නායකයෝ ගියාට නායකයොත් එක්ක ජනතාව යන්න සූදානම් නැහැ. මේ නායක මුදලට මාර වලට සල්ලි වලට යටවිලා තමයි මේ නායකයෝ යන්නේ. වාහන පර්මිට් වලට යටවිලා තමයි එන්නේ. එළිමිණ ජනාධිපතිවරණය පිළිබඳව අපි අදහස් විසුවේ අපි ප්‍රේක්ෂකයා ජීවිතවලට අනුපත් කරනවා. අපි ඔවුත් එක්ක ඉදිරිපත් කරන කටයුතු කරනවා. බොහොම සුළු පිරිසක් ඉදින් එක එක යම් යම් දේවල් වෙනුවෙන් සමහර ගොඩක් අය දන්නේ නැතුව මොකටද මේ යන්නේ කියලා. මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගහගෙන තමයි අපේ දෙයියෝ කීකී ගිහිල්ලා වැඳලා දින්නේ. නැත්තම් සමහර අය යන්නවත් බෑ ගමට. එහෙම නැත්තම් ඉතින් ගෙවල් ගිනි තියාගත්ත වැඩිපුර කොටසක් ඉන්නේ එතන රනිල් මහත්තයාත් එක්ක. තවදුරටත් සාකච්ඡාවක් තියෙනවද ජනාධිපතිතුමත් එක්ක තනියම යනවද? අපි පක්ෂයක් නෙමෙයි මේ අනුන් සාකච්ඡා උපුගන්න කරනවා. අපේක්ෂකෙක් වෙනම දානවද ෆොටෝ එක? අනිවාර්යයෙන්. ඒ කියන්නේ රනිල් මහත්තයාත් එක්ක යන්නේ නැද්ද ජනාධිපතිවරණයට? නෑ මේ පක්ෂය යනවා පක්ෂය දිනනවා. පක්ෂය දිනන කරන්නේ මේක. ජනාධිපතිතුමාට තාම ඉඩක් තියෙනවද ඔබතුමාලගේ? පක්ෂේ තමයි තීන්දුව කරන්න ඕන. මම නෙමෙයි පක්ෂය ආපහු විරස් කරන්න කියලා ඒ කරනවානේ. ධම්මික පිටක මහතා ඉන්නවද? ඉන්නව ඉන්නව ධම්මික ඉන්නවා. දැන් ඊයේ ජනාධිපතිතුමා හම්බෙච්ච අයත් මෙහෙ ආවද? අපි ඒක කියන්න ඕනේ නැහැ. අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙන පිරිසාව කියලා කිව්වොත් නිවැරදි. අපේක්ෂකයාගේ එළි දැක්වීම කවද්ද? ලබන සතියකට සිදු කරනවා. දිනයක් තියනවද? අපි කියමුකෝ දැන් 7 වෙනිදා විතර. දැන් වර්තමාන ජනාධිපතිවරයාත් එක්ක තවදුරටත් සාකච්ඡා යනවද නැත්නම් අවසන්ද? ඒ කියන්නේ අපේක්ෂකයා සම්බන්ධව? නෑ, අපේක්ෂකයා සම්බන්ධව පක්ෂ දේශපාලන මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වෙයි. ඉතින් අපි ඒක ඒ වෙලාවට ප්‍රමුණාංශය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 7 වෙනිදා ඔබතුමාලගේ අපේක්ෂක එළි දැක්වීමක් තියෙනවද? පැහැදිලිව. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත්පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අද වරකපොළදී මාධ්‍ය හමුවක් ඇඳවමින් පැවසුවේ තමන් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි. බොහෝ අය කියනවා ගමේ ඡන්ද රනිල්ට නැහැ කියලා. හැබැයි ඒ අය එහෙම කොළඹින්දා කියන්න පුළුවන් කමක් නැහැ. ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා තමයි ඕනම පක්ෂයක ජයග්‍රහණය පරාජය තීන්දුව කරන්නේ. ඒ නිසා කොළඹ ඉඳන් කියන ප්‍රකාශවලට ගමේ උත්තරේ තමයි මේ අද දවසේ අපි දෙන්නේ. තෑ ගම සූදානම් වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයෙක් නිසා ස්වාධීන අපේක්ෂකයෙක් නිසා ජයග්‍රහණය කරවන්නේ. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ හදවතේ නායකයා. හැබැයි එතුමාගේ හෘද සාක්ෂිය තුල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්න ගියොන කියන එක අපි දන්නවා. ඒ නිසා බලහත්කාරයෙන් එතුමාගේ හෘද සාක්ෂිය පැහැර ගැනීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා. රට ආර්ථික වශයෙන් ගොඩනැගීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක මහතා අද එක්ව ජයගම මාධ්‍යමට එක්ක මින් ප්‍රකාශ කළා. රට ගැන හිතන තීන්දුවත් එක්ක අපි කණ්ඩායමක් තීරණය කළා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ මැතිවරණයේදී සහාය පළ කරනවා කියලා. අපි පොහොට්ටුව පක්ෂය අතහැරලා නැහැ. අපි ඉන්නේ ඒ කණ්ඩායමයි. හැමදාමත් අපි හැම කිසිම දේශපාලන පක්ෂයකට අපි බැඳෙන්නේත් නැහැ. අපි පොහොට්ටුවේ මිනිස්සු. අපිට විශ්වාසවන්ත පාක්ෂිකයෙක් කවුරු හෝ පත් කරානම් පක්ෂයෙන් තීන්දුවක් ගත්තා නම් අපි ඒකට ක්‍රියාත්මක වෙන හරියට රන් කරන්න පුළුවන් කෙනෙක්. එහෙම මේ වෙලාවේ අපිට මේ ලයිස්ට් එක දකින්න ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි.